ප්‍රසාද් හෝම් ටියුනින් එකෙන් තවත් වීඩියෝක් අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ ලෑලි වඩිම්බුවක් කොහොමද අමානු වෙයි පිළ දාන්න කලින් ලෙවල් කරගන්න විදිය කොහොමද කරගන්නේ කියලා තමයි පෙන්වන්නේ මේ ඔයගලන්ට මම මේකේ කෙලින් කැරලක් අරගෙන තියෙන්නේ මේකේ අපිට දැන් ගන්න ඕනේ මේ පේන විදිහට ඔයාලගේ වම් පැත්තට තමයි වතුර පාර ගන්න ඕනේ එතකොට මේකට අපිට ඉස්සල්ලාම ඕන කරනවා මේ වගේ පොඩි පිහිරි කැරලක් පිහිට කැල්ල ගන්න හේතුව මේකේ පිහිල්ල පිටිපස්සේ උස ප්‍රමාණය අපිට වඩිම්බුව ඇඳ ගන්න ඕනේ දෙපැත්තෙම ඉරි දෙකක් ගහලා ඊට පස්සේ ඉරි දෙකට තමයි අපි මේක තියලා හදාගන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න මේ පිහිලි කැල්ල ගන්නකොට අඩුම තරමේ සීට් එකේ රැලි දෙකකටවත් කියන්නේ පල්ලෙහට එන රැලි දෙකකටවත් අහු වෙන්න ඕනේ එතකොට තමයි මේ පිහිල්ල එහෙම දුවන්නේ නැති විදිහට මේ ඇදෙන්නේ නැති විදිහට අපිට ලෙවල් එක හරියටම ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ රැලි දෙකකට හේතු වෙන විදිහට පොඩි පිහිලි කැල්ල වහලට හේතු කරගන්න. මේ විදිහට හේතු කරගෙන ඉවර වෙලා සීට් එකටම හේතු කරගන්න. හේතු කරගෙන පිහිල්ල පතුල පැත්තෙන් වඩිම්බුවේ ඉරක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේකේ මම වම දකුණු කියලා බෙදන්න මේ පෙන්නේ ඔයගලන්ට මම ඉර ඇඳ ගන්න විදිය. මම දැන් ඔයාලා බලනකොට වහලේ දකුණු පැත්තෙන් තමයි මේ විදිහේ ඉරඳ ගන්නෙ. ඊට පස්සේ වහලේ වම් පැත්තෙනුත් මේ ඉරඳ ගන්නවා දෙපැත්තෙන්ම. මේ පෙන්නේ ලාවට පෙන්නේ තියෙන්නේ. මේ පෙන්නේ ඇඳගත් ඉර. ඊට පස්සේ අපිට ඔයාලා දැන් බලනකොට වම් පැත්තට වතුර පාර ගන්න ඕන. ඊට පස්සේ වම් පැත්තට ගන්න ඕන ඉර. දැන් මෙතන මල් ලෙවල් එක අල්ලනවා. වෝටර් ලෙවල් එක. අනිත් පැත්තෙන් වෝටර් ලෙවල් එක අල්ලපුවාම දැන් මම මෙතන වතුර බින්දුව මම ඇඳගත්ත ඉරේ ගානට හදලා මේ ඉරට වැඩි ටිකක් පහලින් තියෙන්නේ. ඔයාලා පැහැදිලිව පේනද අඟලක් විතර වගේ මේකේ පහලින් තියෙන්නේ. ඒ කියන්නේ මේකේ වැඩිපුර බර තියෙන්නේ වහලේ වම් පැත්තට. මට වතුර ගන්න අවශ්‍ය වෙන්නේ ඒ පැත්තටම තමයි. දැන් මම මේක ඉර මට්ටමට හදවුවා. ඒ වුණාට දැන් මේ ඉර මට්ටමට හැදුවට පස්සේ එහා පැත්තෙන් තියෙන්නේ අපි ඇඳගත්ත ඉරට වැඩිය උඩින්. ඒ විදිහට තමයි අපිට අවශ්‍ය විදිහට දෙපැත්තට ලියලි වැඩිම්බුව ලෙවල් කරගන්න. පිහිල්ලේ පතුලට දාගන්න ඉර කැලි දෙක බැලන්ස් කරලා